අයිබෝවන් තෙරුවන් සරණයි ගෙද්දර ඉඳන් ඉගෙන ගනිමු. සාමාන්‍ය පෙළ දහය ශ්‍රේණිය බුද්ධ ධර්මය හතරවෙනි පාඩමේ හතරවෙනි කොටස සාරාංශය, ඊට පස්සේ ක්‍රියාකාරකම් සහ පැවරුම් කියන කොටස තමයි මේ කොටසේදී අපි සාකච්ඡා කරන්නේ. බුද්ධ ධර්මයේ විෂයට අනිත් විෂයන් වලට තරම් ඔබ උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය පෙළ විභාගයේදී බුද්ධ ධර්මයේ විෂය අසමත් වෙන ප්‍රමාණය අධික වෙලා තියෙනවා, වැඩි වෙලා තියෙනවා. ඒක සාධනීය ලක්ෂණයක් විදිහට අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කරන අය දකින්නේ නැහැ. ඒ නිසා ඔබත් බුද්ධ ධර්මයේ විෂය සඳහාත් හොඳ ලකුණක් අරගෙන ඔබේ ජීවිතයට අර්ථයක් එකතු කරගන්නට මේ විෂය හරපද්ධතියින් රාශියක් ඔබේ ජීවිතයට එකතු කරලා දෙන විෂය ධාරාවක් විදිහටත් හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ විෂය ධාරාව ඔබේ ජීවිතයට එකතු කරගත්තම ඉදිරියේදී තවත් වටිනාකම වැඩි වෙනවා. තවත් වටිනාකම වැඩි වෙන විෂයක් විදිහට තමයි බුද්ධ ධර්මයේ විෂය අපිට හඳුන්වලා දෙන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් මේ විෂය හදාරන්නට, මේ විෂයේදී උගන්වන දේවල් ඔබේ ජීවිතයට අදාළ කරගන්නට නිතරම උත්සාහවත් වෙන්න උත්සාහ කරන්න. ඔබේ ජීවිත කාලයටම වැදගත් වෙන කරුණු ගොඩක් ඉගෙන ගන්න ලැබෙන විෂයක් තමයි බුද්ධ ධර්මයේ විෂය. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුළින් මේ දිනවල ඔබට ඇතිවිලා තිබෙන, ලෝකේටම ඇතිවිලා තිබෙන වසංගත තත්ත්වේ නිසා ඇතිවිලා තියෙන අපහසුතාවේ මගහරවා ගැනීමේ චේතනාවෙන් මේ විදිහට පාඩම් නිර්මාණය කරලා අන්තර්ජාලය ඔස්සේ YouTube එක හරහා ඔබට ලබා දෙන්නටත් අපි කටයුතු කරලා තියෙනවා. ඔබට පුළුවන් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබලා ඔබේ දුරකථනයටම කෙටි පණිවිඩයකින් අපි පාඩම් දාපු සෙනින් ඒ පණිවිඩය දැනගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් කරුණ ඊට වඩා සිහිපත් කරන්නේ නැහැ. අපි බලමු මොනවද අපිට සාකච්ඡා කරන්නට තියෙන කරුණු කියලා. ඉතින් සාරාංශය, හැම පාඩමකම අවසානයේදී සාරාංශය කියලා එකක් තියෙනවා. මේ සාරාංශයේදී ගොඩක් කරුණු, වැදගත් වෙන කරුණු, අපි අවධානය යොමු කළ යුතු කරුණු ගොඩක් සාකච්ඡා වෙනවා. අපි බලමු සාරාංශය මේ විදිහට. ඔබේ පොතේ, 10 ශ්‍රේණිය පොතේ 4 පාඩමේ සාරාංශය දක්වලා තියෙනවා මේ විදිහට. ඒක අපි විශේෂ කරුණු ලකුණු කරගන්න පහසු වෙන්නට වෙන් කරලා හඳුනාගෙන තියෙනවා, වෙන් කරලා සකස් කරගෙන තියෙනවා මේ විදිහට. ඉතින් මේකේ තියෙන තොරතුරු අපි සාකච්ඡා කරමු. භාවනාව යනු වැඩිමයි. භාවනාව යනු භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතා යාති භාවනා. කුසල් ධම්මවල සිත වැඩිම භාවනාවයි කියලා අපි කතා කළා මේ පාඩමේදී. කුසල් සිත් වැඩිමයි. සමතහ විදර්ශනා වශයෙන් භාවනාව දෙවදෑරුම් වේ. භාවනාව ආකාර දෙකයි, සමත භාවනාව සහ විදර්ශනා භාවනාව. සමත භාවනාව චිත්ත භාවනාව හා සමාධි භාවනාව ලෙසද හැඳින්වේ. සමාධි භාවනාව සමත භාවනාව හඳුන්වන නම් දෙකක් අපි ඉගෙන ගත්තා පාඩමේදී. චිත්ත භාවනාව සහ සමාධි භාවනාව හිත දියුණු කරන්නට හේතු වෙන භාවනාවන් නිසා චිත්ත භාවනාව විදිහටත්, හිත සමාධිගත කිරීමට හේතු වෙන නිසා සමාධි භාවනාව විදිහටත් හඳුන්වන බව අපි සාකච්ඡා කළා. සමත භාවනාව කෙලෙස් යටපත් කර සිත සංසුන් කරයි. හිත සංසුන් කරනවා, කෙලෙස් යටපත් කරනවා, තාවකාලිකව කෙලෙස් යටපත් කරලා හිත සංසුන් කිරීමට හැකි භාවනා ක්‍රමයක් තමයි සමත භාවනා ක්‍රමය. පුද්ගලයෝ චරිත වර්ග 6කට අයත් වෙති. පුද්ගල චරිත 6ක් අපි පාඩමේදී ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඊළඟට අදාළ චරිතයේ තේරුම්ගෙන ඊට අදාළව කර්මස්ථාන තෝරාගත යුත්තේ කර්මස්ථාන ආචාර්යවරයෙකුගේ මඟ පෙන්වීමෙනි. අදාළ චරිතයේ තේරුම් අරගත යුතුයි. භාවනා කිරීමට මුලින් කර්මස්ථාන තෝරා ගන්නට ඕන. කර්මස්ථාන කම්මට්ටානාචාර්යවරයෙකුගේ මඟ පෙන්වීමත් එක්ක කර්මස්ථාන 40ක් තියෙනවා. සමත භාවනාවේ සීලෙහි පිහිටා
පූර්ව කෘත්‍ය සිදුකිරීමෙන් භාවනාව වැඩීම ආරම්භ කළ හැකිය. සීලෙහි පිහිටීම තමයි මුලින්ම කරන්නේ භාවනා කරන්නට කලින් පූර්ව කෘත්‍ය විදිහට හඳුන්වනවා. භාවනාව ආරම්භ කිරීමට කලින් කරන දේවල් වලට කියනවා පූර්ව කෘත්‍ය කියලා. මෙම භාවනාවෙන් පංචාභිඥා අෂ්ට සමාපatti උපදවා ගත හැකි අතර මෙලොව ජීවිතයේද සාර්ථක කරගත හැකිය. මෙලොව ජීවිතයේ සාර්ථකත්වයට වගේම පංච අභිඥා සහ අෂ්ට සමාපatti ලබා ගැනීමේ හැකියාව තියෙන භාවනා ක්‍රමය තමයි සමත භාවනාව. පාඩමේ තිබුණු සියලුම දේවල් සාරාංශ කරලා කෙටි කරලා මෙතනදී අපිට ඉගෙන ගන්න අවස්ථාව උදා කරලා දුන්නා. ඒක තමයි මේකේ තියෙන වැදගත්ම දේ. සාරාංශය කියන්නේ කොටසේ තියෙන වැදගත්ම දේ තමයි මුළු පාඩම තුලම උගන්වන විශේෂ දේවල් වල සාරය සාරය අංශයක් විදිහට අවශ්‍යම දේවල් අරගෙන වෙන් කරලා නැවතත් මතක් කිරීම සිහි කැඳවීම තමයි සිද්ධ කරන්නේ. ඊළඟට අපි බලමු ක්‍රියාකාරකම්. ක්‍රියාකාරකම් කිහිපයක් තමයි ඔබේ පොතේ ඔබට ලබා දීලා තියෙන්නේ. මේ විදිහට බලා ගන්න පුළුවන් ක්‍රියාකාරකම් ටික. ක්‍රියාකාරකම් තුනක් දීලා තියෙනවා. අපි මෙතනදී විභාගය අරමුණු කරගෙන අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නත් ඇතුළුව. ක්‍රියාකාරකම් කියන කොටසේ අන්තර්ගත වෙන මේ තුනත් එක්කම, මේ ප්‍රශ්න තුනත් එක්කම තවත් ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න අපි සූදානම් වෙනවා. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. භාවනා යන වචනයේ අර්ථය අර්ථ දක්වන්න. භාවනා යන වචනයේ අර්ථ දක්වන්න. මෙතනදීත් අපිට ඒක නැවතත් මතක් කරලා දුන්නා. මේ තියෙන්නේ එක. ඒ තමයි භාවනාව යනු වැඩිමයි කුසල් සිත් වැඩිමයි කියලා මෙතනදීත් අපිට එක කියලා තිබුණා. ඊට අමතරව අපි මෙන්න මේ විදිහට බලමු. පාඩමේ තියෙනවා භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායාති භාවනා. භාවනාව කියන්නේ කුසල් දහම් වැඩි දියුණු කරන මානසික අභ්‍යාසයේ භාවනාවයි. කුසල් දම් වැඩි දියුණු කරන මානසික අභ්‍යාසය භාවනාවයි කියලා කියනවා. ඉතින් ඔබට මං නිතරම මතක් කරන කාරණේ තමයි මේ වගේ විශේෂ දේවල් බුද්ධ ධර්මයේ විශේෂට ඒ සාමාර්ථයක් ලබා ගන්නට නම් අනිවාර්යෙන් මතක තියෙන්නට ඕන. භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායාති භාවනා. කුසල් දහම් වැඩි දියුණු කරන මානසික අභ්‍යාසයේ භාවනාව කියලා අපිට කෙටියෙන් පිළිතුරක් ලබා දෙන්නට පුළුවන්. හැබැයි භාවනාව ගැන සවිස්තරාත්මක විස්තරයක් කියන්නට කරන්නට වුණොත් අනිවාර්යයෙන්ම මේ විශේෂ කරුණු අපිට වැදගත් වෙනවා. එහෙනම් භාවනාව කියන්නේ භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායාති භාවනා කියන විදිහට කුසල් දම් වැඩි දියුණු කරන මානසික අභ්‍යාසයට තමයි භාවනාව කියලා කියන්නේ. ඊළඟට බලමු නිවන ආවරණය කරන නිවන් මඟ අවුරා දැමීමට හේතු වන ධර්ම පහ මොනවාද? නිවන ආවරණය කරන නිවන් මඟ අවුරා දැමීමට හේතු වෙන ධර්ම පහක් ගැන මේ පාඩමේදී අපි කතා කළා. නිවන ආවරණය කරන නිවන් මඟ අවුරා දැමීමට හේතු වෙන කරුණු පහක් ගැන අපි සාකච්ඡා කළා. අපි බලමු ඒ නිවන ආවරණය කරන නිවන් මඟ අවුරා දැමීමට හේතු වෙන ධර්ම පහට කියන නම මොකක්ද කියලා. ඒ ධර්ම පහට කියන නම මොකක්ද කියලා මේ තියෙන්නේ. ඒ නම පංච නීවරණ ධර්ම. පංච නීවරණ ධර්ම තමයි නිවන ආවරණය කරන නිවන් මඟ අවුරා දැමීමට හේතු වෙන ධර්ම වෙන්නේ. පංච
නීවරණ ධර්ම. ඊළඟ ක්‍රියාකාරකම දෙවනි ප්‍රශ්නය, සමත භාවනාව මගින් යටපත් කරන නීවරණ ධර්ම නම් කර ඊට බුදුරජාණන් වහන්සේ දැක් වූ උපමා ඉදිරියෙන් ලියන්න. ක්‍රියාකාරකම දෙක ප්‍රශ්නය තමයි, සමත භාවනාව මගින් යටපත් කෙරෙන නීවරණ ධර්ම නම් කර ඊට බුදුරජාණන් වහන්සේ දැක් වූ උපමාව නම් කරන්නට කියන උපමාව ඉදිරියෙන් ලියන්නට කියන ප්‍රශ්න. කාමච්ඡන්ද පළවෙනි නීවරණ ධර්මය කාමච්ඡන්ද. පළවෙනි නීවරණ ධර්මය කාමච්ඡන්ද, ජලයට යම්කිසි වර්ණයක් එකතු කළා වගේ හිතේ තියෙන අකුසල ධර්ම, හිතේ තියෙන කාම ආසාවෙන් අපේ ඉන්ද්‍රියන් වැහිලා තියෙනවා. ඒ නිසා මේක කාමච්ඡන්දේ කියන නීවරණ ධර්මය ජලයට වර්ණයක් එකතු කළා වගේ, ජලයේ වර්ණය තියෙන නිසා වෙන කිසිම දෙයක් පේන්නේ නැහැ. අපිට ජලය පේන්නේ ඒ වර්ණයට අනුව. ඒ වගේ කාමච්ඡන්දේ කියන්නේ ජලයට යම්කිසි වර්ණයක් එකතු කළා හා සමාන අවස්ථාවක් විදිහට. ඊළඟට දෙවැනි එක ව්‍යාපාද. කාමච්ඡන්ද ළඟට තියෙන නීවරණ ධර්මය ව්‍යාපාද. ජලය රත් වී උතුරන බුබුලු නැගෙන අවස්ථාව වගේ කියලයි බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ. ව්‍යාපාදය කියන්නේ ජලය රත් වී උතුරන බුබුලු නැගෙන අවස්ථාව වගේ කියලා. කාමච්ඡන්ද පළවෙනි එක, දෙවැනි එක ව්‍යාපාද. තුන්වෙනි එක, තුන්වෙනි නීවරණ ධර්මය තීන මිද්ද. ජලයෙහි පාසි ඇති අවස්ථාවක් වගේ. ජලයේ පාසි තියෙනකොට ජලය ඇතුලේ තියෙන දේවල් පේන්නේ නැහැ. නිල් පාටට තිබුණු, ලස්සනට තිබුණු ජලය කොළ පාට පැහැයක් අරගෙන ජරා ජීර්ණ තත්වයට පත් වෙලා පවතින අවස්ථාවක් වගේ. තීන මිද්ද කියලා කියන්නේ අන්න ඒ වගේ ජලයෙහි පාසි ඇති අවස්ථාව වගේ. ඊළඟ අවස්ථාව උද්දච්ච කුක්කුච්ච. ජලය කැළඹී ඇති අවස්ථාවක් වගේ. උද්දච්ච කුක්කුච්ච, හොඳට පිරිසිදුව තිබුණු ජලය, වැවක හෝ ලිඳක හෝ එහෙම නැත්නම් ජල බඳුනක හෝ කැළඹිලා කිලිටි වෙලා තියෙන අවස්ථාවක් වගේ. උද්දච්ච කුක්කුච්ච විසිරුණු ස්වභාවය, සිතේ විසිරුණු ස්වභාවය. පස්වෙනි නීවරණ ධර්මය විචිකිච්ඡා. විචිකිච්ඡා බොර වූ ජලය වගේ, බොර වෙච්ච ජලය වගේ, මඩ එකතු වෙලා බොර වෙලා තියෙන අවස්ථාවක් වගේ තමයි විචිකිච්ඡාව. ඒ කියන්නේ සැකය. පංච නීවරණ ධර්ම සහ පංච නීවරණ ධර්ම උපමා කරලා තියෙන මේ උපමාවන් හොඳින් මතක තියාගන්නට ඕන. ඔබ කීප වතාවක් කියවන්න, ඔබ ඉගෙන ගන්න, ඔබේ කාමරේ බිත්තියේ කෙටි සටහනක් විදිහට ලස්සනට පුවරුවක ඇඳලා පුවරුවක ලියලා ගහලා තියාගන්නටත් පුළුවන් නිතරම පේන්නට කොහොමද මේවා උපමා කරලා තියෙන්නේ කියලා. එතකොට ඉක්මනින්ම මතක් කරගන්නට පුළුවන්. ඊළඟට පාඩමේ තියෙන ප්‍රශ්නේ තමයි, පුද්ගලයන් අයත් වන චරිත වර්ග 6 සඳහන් කරන්න කියන ප්‍රශ්නේ. ඊට කලින් අපි අමතර ප්‍රශ්නයක් සාකච්ඡා කරනවා මෙතනදී. ඒ තමයි සමත භාවනාවේ ප්‍රතිඵල පහක් ලියන්න කියන ප්‍රශ්නේ. සමත භාවනාව ගැන අපි කතා කරලා තියෙනවා මේ පාඩමේදී. එහෙනම් සමත භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල පහක් ලියන්නට කියන්නේ. පාඩමේ ප්‍රතිඵල බොහෝමයක් තියෙනවා. අපිට මේ සියල්ලක්ම මතක තියාගන්න සමහර විට බැරි වේවි. ඒ වුණත් අනිවාර්යයෙන්ම අපි සමත භාවනාවේ ප්‍රතිඵල මොනවද කියලා ලියන්න හුරු වෙලා තියෙනට ඕන. එහෙනම් ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් සිතුවිලි පාලනය වේ. අපේ හිතේ නිතරම ක්‍රියාත්මක වෙන අකුසල්, ප්‍රධාන අකුසල් මුල් විදිහට සාකච්ඡා කරපු මේ තුන, ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්, අකුසල සිතුවිලි පාලනය වීමක් වෙනවා සමත භාවනාව කරනකොට. සමත භාවනාව කිරීමේදී ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ ප්‍රධාන අකුසල කෙලෙස් සිතුවිලි පාලනය වීමක් වෙනවා. කෙලෙස් සිතුවිලි පාලනය වීම, ඒක වැඩිදුරටත් විස්තර ලියනවා නම් අපිට පුළුවන් ලියන්නට ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් සිතුවිලි පාලනය
වීම කියලා. ලෝභය පාලනය වෙන්නේ කොහොමද, ද්වේෂය කොහොමද පාලනය වෙන්නේ, මෝහය කොහොමද පාලනය වෙන්නේ කියලා එවිදිහටත් අපිට ලියන්න පුළුවන්. ධාරණ ශක්තිය වැඩි වේ. ධාරණ ශක්තිය වැඩි දියුණු වෙනවා සමත භාවනාව කරනකොට. පොතපත පාඩම් කිරීමේදී වෙනදාට වඩා පහසුවක් දැනෙනවා සමත භාවනාව වඩනකොට. සිතෙහි තෘප්තිමත් ස්වභාවයක් ඇති වෙනවා. අසහනය නැති වෙලා ප්‍රසන්න පෙනුමක් ඇති වෙනවා. අසහනේ හිතට කිසිම සහනයක් නැතිකම නැති වෙලා ප්‍රසන්න මුව මඩලක් ලැබෙනවා, ප්‍රසන්න ශරීරයක් ලැබෙනවා, ප්‍රසන්න පුද්ගලයෙක් බවට පත්වීමේ හැකියාව තියෙනවා සමත භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට. කායික රෝග පීඩා අඩුවීමෙන් නිරෝගී වේ. කායික රෝග පීඩා අඩු වෙනවා. මානසික සුවතාවේ ඇති වෙනකොට කායික රෝග පීඩා අඩු වෙනවා. ඒ තුළින් නිරෝගිමත් භාවයක් ලැබෙනවා. සිත විසිරී යාමට නොදී එකඟ කර ගැනීමට උපකාර වෙනවා. සමත භාවනාව සිත විසිරිලා ව්‍යාකූලත්වයට පත්වෙන්නට නොදී එකඟ කරගන්න හේතුවක් වෙනවා. ඊට අමතරව අෂ්ට සමාපatti පංච අභිඥා ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. පංච අභිඥා අෂ්ට සමාපatti ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සමත භාවනාව ගැන විස්තරයක් කරන්නට අපිට තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ විදිහට මේ කරුණු ඇතුළත් කරලා විස්තරේ ලියන්නට ඕන. එහිදී අෂ්ට සමාපatti ලබා ගන්නට පුළුවන් බව, ඒ වගේම ප්‍රතිඵල විදිහට පංච අභිඥා ලබා ගන්නට පුළුවන් බව, ඒ ප්‍රතිඵල විදිහට ලැබෙන පංච අභිඥාවන් මේවා, අෂ්ට සමාපatti කියන්නේ මේවා, ඒ විදිහට විස්තර කරලා ලියන්නටත් පුළුවන්. ප්‍රශ්නේ අහන පිළිවෙලට අනුව තමයි ඒ පිළිතුර ගොඩනගන්නට තිබෙන්නේ. අපි මෙතනදී අහන ප්‍රශ්නේ තමයි සමත භාවනාවේ ප්‍රතිඵල පහක් ලියන්නට කියන ප්‍රශ්නේ. එතනදී කරුණ වශයෙන් මේ විදිහට පහක් ලිව්වම ඔබට ලකුණු ලබා ගන්නට පුළුවන්. ඊළඟට සතර ඉරියව් නම් කරන්න. ඔබේ පොතේ තියෙන ප්‍රශ්නය තුන්වෙනි එක පුද්ගලයන් අයත් වන චරිත වර්ග 6 සඳහන් කරන්න කියන ප්‍රශ්නේ. ඊට අමතරව අපි මේ පාඩමේදී කතා කළා ඉගෙන ගත්තා ඉරියව් හතරක් ගැන, සතර ඉරියව් ගැන. ඒ ඉරියව් හතර නම් කරන්න අපිට මතක තියෙන්න ඕන. අපි බලමු ඒ ඉරියව් හතර මොනවද කියලා. මේ තියෙන්නේ ඒ ඉරියව් හතර. සක්මන් ඉරියව්ව, සිටි ඉරියව්ව, වාඩි වී හිඳීම, වැතිරී සිටීම. සක්මන් ඉරියව්ව, සිටි ඉරියව්ව, වාඩි වී හිඳීම, වැතිරී සිටීම. ඒ විදිහට මතක තියාගන්න. ඊළඟ ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි පුද්ගලයන් අයත් වන චරිත වර්ග 6 සඳහන් කරන්න. පුද්ගලයන් අයත් වන චරිත වර්ග 6 සඳහන් කරන්න කියන ප්‍රශ්නේ. පුද්ගල චරිත 6කි. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. රාග, දෝෂ, මෝහ, සද්ධා, බුද්ධි, විතක්ක. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. රාග චරිතේ, දෝෂ චරිතේ, මෝහ චරිතේ, සද්ධා චරිතේ, බුද්ධි චරිතේ, විතක්ක චරිතේ කියන චරිත 6. අනිවාර්යයෙන්ම මේවා කටපාඩම් කරගත යුතුයි. ඔබ නිතර නිතර කියවලා කටපාඩම් කරගත යුතුයි. එහෙම නැත්නම් මේවා මතක හිටින්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔබ නැවත නැවත කියවන්නට ඕන. පුද්ගල චරිත 6ක් තියෙනවා. ඒ චරිත 6 තමයි රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. ඒ විදිහට කියවලා ඔබ පාඩම් කරගත යුතුයි. නිකම්ම පොත බලාගෙන ගියාට මේවා අපිට මතක හිටින්නේ නැහැ. යම්කිසි වාක්‍යයක් කියවනකොට, යම්කිසි පාඩමක් කියවනකොට තේරෙන්නේ නැත්නම් ඒක නැවත නැවත කියවලා බලන්නට ඕන. පළවෙනි වතාව, දෙවෙනි වතාව, තුන්වෙනි වතාව කියවලා බලන්නට ඕන. එතකොට තමයි අපිට තේරෙන්නේ. ඒ වගේම තමයි කටපාඩම් කරන දේවල් නැවත නැවත කියලා කටපාඩම් කරගන්නට ඕන. තවත් ප්‍රශ්නයක් මේ විදිහට අපි අහලා තියෙනවා. සිත කිලිටි කරන ප්‍රධාන අකුසල මූල කීයද, ඒවා නම් කරන්න. සිත කිලිටි කරන ප්‍රධාන අකුසල මූල කීයද, ඒවා නම් කරන්න කියන ප්‍රශ්නේ. අපි බලමු අපිට මේවට, මේ ප්‍රශ්නෙට පිළිතුරු මොනවද කියලා. ඒ තමයි 3කි. ලෝභ, ද්වේෂ, මෝහ.
සිත කිලිටි කරන ප්‍රධාන අකුසල මූලයන් තුනයි ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභ, ද්වේෂ, මෝහ. ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නය ටිකක් වෙනස් ප්‍රශ්නයක්. ඒ තමයි බහුවර්ණ ප්‍රශ්නයක්. බහුවර්ණ ප්‍රශ්නයක්. ඉතින් මේ බහුවර්ණ ප්‍රශ්නය හොඳින් කියවන්න, නිවැරදි පිළිතුර තෝරන්න. බුද්ධානුස්සති භාවනාව අයත් වන්නේ ප්‍රධාන භාවනා ක්‍රමවලින් මින් කුමන භාවනා ක්‍රමයටද? ප්‍රධාන භාවනා ක්‍රම වලින් කුමන භාවනා ක්‍රමයටද? ප්‍රධාන භාවනා ක්‍රම අපි දන්නවා ක්‍රම තියෙන්නේ දෙකයි. ඒ තමයි සමත භාවනාව, විදර්ශනා භාවනාව. සමත භාවනාව, විදර්ශනා භාවනාව. එතකොට බුද්ධානුස්සති භාවනාව බුදුගුණ භාවනාවටය, විදර්ශනා භාවනාවටය, සමත භාවනාවටය, අනුස්සති භාවනාවටය, ඔය විදිහට කිව්වට අපි හොඳින් තේරුම් ගත යුතු අවස්ථාවක් තියෙනවා මෙතන. ප්‍රධාන භාවනා ක්‍රම වලින් මින් කුමන භාවනා ක්‍රමයටද? ප්‍රධාන භාවනා ක්‍රම තියෙන්නේ දෙකයි, සමත භාවනාව සහ විදර්ශනා භාවනාව. පාඩමින් පැහැදිලිව කියලා දුන්නා, බුද්ධානුස්සති භාවනාව වැටෙන්නේ බුදුගුණ භාවනා යටතට වුණාට, බුද්ධානුස්සති අනුස්සති භාවනා යටතේ වුණාට, අනුස්සති භාවනා සියල්ලක්ම ඇතුළත් වෙන්නේ මෙන්න මේ පිළිතුරට තමයි අයත් වෙන්නේ. බුද්ධානුස්සති භාවනාව අයත් වන්නේ සමත භාවනාවේ අනුස්සති කියන කොටසට. එහෙනම් සමත භාවනාවට තමයි බුද්ධානුස්සති භාවනාව ඇතුළත් වෙන්නේ. මව්පියන් කරන යහපතට වඩා යහපතක් මව්පියන් කරන යහපතට වඩා යහපතක් සිදු කරන සිත් මොනවාද? යහපතට හේතු සිත්‍ය, යෙදූ සිත්‍ය, යහපතට යෙදූ සිත්‍ය, යහපත් විදිහට යොදපු සිත්ව වලින් තමයි අම්මයි තාත්තයි දෙන්නා කරන යහපතටත් වඩා අපිට යහපතක් සිද්ධ කරන්නේ. ඊළඟට තවත් ප්‍රශ්නය, සතුරෙකුටත් වඩා අයහපතක් සිදු කරන සිත් මොනවාද? නොමගට ගිය සිත්, නොමගට යොදන ලද, අයහපතට යොදන ලද සිත් තමයි හතුරෙකුටත් වඩා අපිට අයහපත් සිද්ධ කරන්නේ. පංච අභිඥා නම් කරන්න. පංච අභිඥා නම් කරන්න. පංච අභිඥා මෙතන තියෙනවා. අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේදී මේ පංච අභිඥා ගැන අහන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට දැනගන්න කරුණු පහ. පංච අභිඥා නම් කරන්න කියලා කිව්වම ඔබ නම් කිරීම විතරයි කරන්නට ඕන. ඉද්දිවිද ඥානේ, දිබ්බසෝත ඥානේ, පරචිත්ත විජානන ඥානේ, පුබ්බේ නිවාසානුස්සති ඥානේ, දිබ්බ චක්කු ඥානේ. ඉද්දිවිද ඥානේ, දිබ්බසෝත ඥානේ, පරචිත්ත විජානන ඥානේ, පුබ්බේ නිවාසානුස්සති ඥානේ, දිබ්බ චක්කු ඥානේ. ඉද්දිවිද, දිබ්බසෝත, පරචිත්ත විජානන, පුබ්බේ නිවාසානුස්සති, දිබ්බ චක්කු. ඉද්දිවිද ඥානේ, දිබ්බසෝත ඥානේ, පරචිත්ත විජානන ඥානේ, පුබ්බේ නිවාසානුස්සති ඥානේ, දිබ්බ චක්කු ඥානේ. නැවතත් කියමු, ඉද්දි විද ඥානේ, දිබ්බසෝත ඥානේ, පරචිත්ත විජානන ඥානේ, පුබ්බේ නිවාසානුස්සති ඥානේ, දිබ්බ චක්කු ඥානේ කියන පංච අභිඥාවන් සමත භාවනාවේ ප්‍රතිඵල විදිහට ලබා ගන්න පුළුවන්. ඉද්දි විද, දිබ්බසෝත, පරචිත්ත විජානන, පුබ්බේ නිවාසානුස්සති, දිබ්බ චක්කු. ඊළඟට මේක විස්තර වශයෙන් අපි දැනගනිමු. මේ විදිහේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ ලියන්නට ඕන පංච අභිඥා නම් කරන්නට කියලා කිව්වොත් ඔබ ලියන්නට ඕන මේ පමණයි. වැඩිදුර අවබෝධය සඳහා අපි මේ සාකච්ඡාව කරන්නේ. ඉද්දි විද ඥානය කියලා කියන්නේ විවිධ වූ එර්දි බල පෑ හැකි නුවණ, එර්දි ප්‍රාතිහාර්ය පාන්නට පුළුවන් ඥානයට තමයි කියන්නේ ඉද්දි විද ඥානය. දිබ්බසෝත ඥානය, පියවි කණින් ඇසිය නොහැකි ශබ්ද ඇසීමේ නුවණ. සාමාන්‍ය අපේ කන්වලට ඇහෙන්නේ නැති විදිහේ ශබ්ද අහන්න පුළුවන් ඥානයක් පහළ වෙනවා දිබ්බසෝත ඥානය කියලා.
පංචාභිඥාවලදී. ඊළඟට පරචිත්ත විජානනක් ඥානය පරසිද්ධන්න නුව වෙනත් කෙනෙක්ගේ හිත කියවන්නට පුළුවන් හිත දකින්නට පුළුවන් ඥානයට තමයි පරචිත්ත විජානනක් ඥානය කියන්නේ. පුබ්බේ නිවාසානුස්සති ඥානය පෙර ආත්මභාව සිහිකිරීමේ නුවන පෙර ආත්මභාවල තමන්ගේ පෙර ආත්මභාවයන් එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ පෙර ආත්මභාවයන් ගැන මෙනෙහි කරන්නට පුළුවන් ඥානයට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා. දිබ්බ චක්කු ඥානය පියවි ඇසින් දැකිය නොහැකි දේ දැකිය හැකි දේ දැකීමේ නුවන පියවි ඇසින් දැකිය නොහැකි දේ දැකිය හැකි නුවනට කියනවා දිබ්බ චක්කු ඥානය. පියවි ඇස්වලින් සාමාන්‍ය අපේ ඇස්වලට බලන්න බැරි දේවල් දකින්න පුළුවන් ඥානයට කියනවා දිබ්බ චක්කු ඥානය. නැවත නැවත මේ වීඩියෝ නරඹන්න එතකොට ඔබට පුළුවන් මේවා මතක තබා ගන්න. අෂ්ට සමාපatti නම් කරන්න. ප්‍රථම ඥානය, පඨම ඥානය කියලා කියන්නටත් පුළුවන්. ဒုတိය ඥානය, ဒုတိය ඥානය, තෘතිය ඥානය, චතුර්ථ ඥානය. ප්‍රථම ඥානය, ဒုတိය ඥානය, තෘතිය ඥානය, චතුර්ථ ඥානය. රූපාවචර ධ්‍යාන. මේ හතරට කියන්නේ රූපාවචර ධ්‍යාන කියලා. රූපාවචර ධ්‍යාන හතරයි අරූපාවචර ධ්‍යාන හතරයි තමයි අෂ්ට සමාපatti වෙන්නේ. එතකොට ප්‍රථම ධ්‍යානය, ဒုတိය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය රූපාවචර ධ්‍යාන හතර. ඒ හතරයි ආකාසානංචායතනෙ, විඤ්ඤාණංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේවසඤ්ඤානාසඤ්ඤායතනෙ. නැවත වතාවක් කියමු. ආකාසානංචායතනෙ, විඤ්ඤාණංචායතනෙ, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නා සංඥායතනය. මේක කියවගන්න සමහර දරුවන්ට අපහසුයි. ඒ නිසා අකුරෙන් අකුර හිමිහිට කියවලා කටට හුරු කරගෙන පස්සේ මේක හොඳින් කියන්න පුළුවන්. ආකාසානංචායතනය. ඊළඟ එක විඤ්ඤාණං චායතනය. විඤ්ඤාණං චායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නාසඤ්ඤායතනේ. විඤ්ඤාණං චායතනේ, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නාසඤ්ඤායතනේ. නැවත වතාවක් අපි බලමු. අෂ්ට සමාපatti. ප්‍රථම ධ්‍යානේ, ဒုတိය ධ්‍යානේ, තෘතිය ධ්‍යානේ, චතුර්ථ ධ්‍යානේ, ආකාසානංචායතනය, විඤ්ඤාණංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නාසඤ්ඤායතනය. අපි පංච අභිඥාත් එකම අෂ්ට සමාපatti බලමු. ඉද්ධි විදඥානේ, දිබ්බසෝත ඥානේ, පරචිත්ත විජානනක් ඥානේ, පුබ්බේ නිවාසානුස්සති ඥානේ, දිබ්බ චක්කු ඥානේ. ඉද්ධි විදඥානේ, දිබ්බසෝත ඥානේ, පරචිත්ත විජානනක් ඥානේ, පුබ්බේ නිවාසානුස්සති ඥානේ, දිබ්බ චක්කු ඥානය. ඊට පස්සේ අෂ්ට සමාපatti බලමු. ප්‍රථම ධ්‍යානේ, ဒုတိය ධ්‍යානේ, තෘතිය ධ්‍යානේ, චතුර්ථ ධ්‍යානේ, ආකාසානංචායතනේ, විඤ්ඤාණංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥා නාසඤ්ඤායතනේ කියන අට පංචාභිඥාෂ්ට සමාපatti සමත භාවනාවේ ප්‍රතිඵල විදිහට ලබා ගන්නට පුළුවන් උසස් වූ මානසික දියුණු තත්වයන් තමයි අෂ්ට සමාපatti පංචාභිඥාවන් කියන්නේ. පෙවරුම ඔබේ පාඩමේ පෙවරුම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. සෑම දිනකම සවස සීලෙහි පිහිටා දෙමව්පියන් සමග මල් පහන් පූජා කොට තෙරුවන නැමද සුදුසු භාවනාවක නිරතවන්න. දිනපතා තමා ලබන අත්දැකීම් පොතක සටහන් කර විෂය භාර ගුරුවරයාට පෙන්වන්න. ගුරුතුමියට කියලා මේ ඔබගේ පොතේ තියෙන්නේ. ගුරුතුමියට පෙන්වන්නට කියලා. ගුරුතුමියක් වෙන්නටත් පුළුවන්, ගුරුවරයෙක් වෙන්නටත් පුළුවන්, ගුරුතුමෙක් වෙන්නටත් පුළුවන්. ඒ නිසා ඔබට ඔබේ පන්ති භාර ගුරුවරයාට පෙන්වන්න පුළුවන්. හැමදාම හවසට පන්සල් සමාදන් වෙලා දෙමව්පියන් එක්ක මල් පහන් පූජා කරලා තෙරුවන් වන්දනා කරලා සුදුසු භාවනාවක නිරත වෙන්න. බුද්ධ අනුස්සති භාවනාව වඩන්නට පුළුවන්, මෛත්‍රී භාවනාව වඩන්නට පුළුවන්,
ආනාපාන සති භාවනාව ආනාපාන සති භාවනාව වඩන්න පුළුවන්. ඒ විදිහට භාවනා කරලා දිනපතාම තමන් ලබන අත්දැකීම් පොතක ලියන්නට ඕන. ඒ ලබා ගන්න අත්දැකීම් ටික පොතක ලියලා ඉදිරිපත් කරන්න ඔබට ගුරුවරයාගෙන් එතකොට තවත් අනුශාසනා ලැබේවි. ඔබට භාවනා කරලා භාවනාව අනිවාර්යයෙන්ම ඉගෙන ගන්නට පොත්පත් පාඩම් කරන්නට ඔබ ගොඩාක් කාලය වෙන් කරනවා වගේම ඔබේ හිතට ලොකු බරක් වෙනවා අවසාන කාලයේ වෙනකොට. මේ සාමාන්‍ය පෙළ විභාගයේ අවසාන කාලයේ වෙනකොට ඔබට ලොකු පීඩාවක් වෙනවා. ඒ පීඩාව නැති කරගන්නට ගෙදරදී නිතරම කරන්නට පුළුවන් ලොකු මානසික අභ්‍යාසයක් තමයි, හිත සැහැල්ලු කරගන්නට පුළුවන් ක්‍රමවේදයක් තමයි භාවනාව කියලා කියන්නේ. එහෙනම් භාවනාවට හුරු වෙන්නට ඕන, අනිවාර්යයෙන්ම භාවනා කරන්නට ඕන. භාවනාව කියන්නේ ප්‍රායෝගිකව හැමදාම ඔබේ ජීවිතයේ පුරුදු කළ යුතු, පුහුණු කළ යුතු කාරණයක් වෙනවා. එතකොට ඔබට ඉගෙන ගන්න කටයුතු ඉතාමත් සාර්ථකව සිද්ධ කරගන්නට පුළුවන්. අපි මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ ගෙදර ඉඳන් ඉගෙන ගනිමු කියන තේමාව යටතේ සාමාන්‍ය පෙළ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දුවදරුවන්ට නියමිත බුද්ධ ධර්මයේ පොතේ 4 වෙනි පාඩමේ 4 වෙනි කොටස විදිහට අවසාන කොටස අපි සාකච්ඡා කළේ. කොටස් 4ම ඉතාමත් හොඳින් විෂය කරුණු සහ විෂය අරමුණු වලට ගැළපෙන විදිහට අපි නිර්මාණය කරලා තියෙනවා. එහෙමනම් ඒ පාඩම් නැවත නැවත අධ්‍යයනය කරලා ඔබේ දහම් දැනුම, බුද්ධ ධර්මයේ විෂය පිළිබඳව ඇල්ම, කැමැත්ත වැඩි දියුණු කරගන්න, ඔබේ ජීවිතය ඔබ හිතනවටත් වඩා ලොකු තැනකට අරගෙන යන්න බුද්ධ ධර්මයේ විෂය තුළින් ලබන ශක්තිය ඔබේ ජීවිතයට එකතු කරගන්න. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඒ සඳහා අත්වලක් සපයන්නට නිරන්තරයෙන්ම සූදානම්. අපේ නාලිකාව සමග සම්බන්ධ වෙන්නට කියලා ඔබට මතක් කරනවා. එසේනම් මේ පාඩමෙන් සමුගන්නවා 5 වෙනි පාඩමෙන් ඉතාමත් ඉක්මනින් හමුවීමේ බලාපොරොත්තුවෙන්. ඔබට තෙරුවන් සරණයි.